අයිබෝන් පුංචි දුවේ පුතේ අද අපි කතා කරන්නේ හතරවන ශ්‍රේණියට නියමිත දෙමළ භාෂාවේ වචන කිහිපයක්. පුංචි ඔයාලා මේක ලියාගෙන පාඩම් කරගන්න අමතක කරන්න එපා. අපි මුලින්ම හඳුනාගනිමු පාසලේ සිටින විවිධ පුද්ගලයින්. ආසිරියර් ගුරුවරයා ගුරුවරිය ගුරුවරයාටයි ගුරුවරියටයි දෙන්නටම දෙමළින් කියන්නේ ආසිරියර්. අධිපර් විදුහල්පතිතුමා, අධිපර් කියන්නේ විදුහල්පතිතුමා. මානවන් ශිෂ්‍යයා, මානවන් කියද්දී නයන්න මූර්ධජ වෙනවා, හල් නයන්න දන්තජ. මානවී ශිෂ්‍යාව, මානවී කියද්දිත් නයන්න මූර්ධජ. නන්බන් යහළුවා, නන්බන් කියන තැන පළවෙනි නයන්නයි අන්තිම නයන්නයි දන්තජ වුණාට දෙවෙනියට තියෙන හල් නයන්න මූර්ධජ. නන්බි යෙහෙළිය, නන්බි කියද්දිත් හල් නයන්න මූර්ධජ වෙනවා. ආසිරියර් ගුරුවරයා ගුරුවරිය, අධිපර් විදුහල්පතිතුමා, මානවන් ශිෂ්‍යයා, මානවී ශිෂ්‍යාව, නන්බන් යහළුවා, නන්බි යෙහෙළිය. දැන් අපි කතා කරමු පවුලේ සමීප ඥාතීන් පිළිබඳව. පාට්ටි ආච්චි, ආච්චිට දෙමළෙන් කියන්නේ පාට්ටි කියලා. තාත්තා සීයා, සීයාට දෙමළෙන් කියන්නේ තාත්තා කියලා. මාමා මාමා, සිංහලෙන් දෙමළෙන් දෙකෙන්ම මාමා කියලම තමා කියන්නේ. මාමි නැන්දා, නැන්දට දෙමළෙන් කියන්නේ මාමි කියලා. සහෝදරන් සහෝදරයා, සහෝදරි සහෝදරිය. පාට්ටි ආච්චි, තාත්තා සීයා, මාමා මාමා, මාමි නැන්දා, සහෝදරන් සහෝදරයා, සහෝදරි සහෝදරිය. දැන් අපි පොදු ස්ථාන හඳුනා ගනිමු. පාඩසාලෙයි පාසල, සන්දෙයි පොළ, වංගි බැංකුව. බස් නිලෙයම් බස් නැවතුම් පොළ, පුහෙයි ඉරද නිලෙයම් දුම්රිය ස්ථානය. වෛත්‍ය සාලෙයි රෝහල, තපාල් කාර්යාලයම් තැපැල් කාර්යාලය. පාඩසාලෙයි පාසල, සන්දෙයි පොළ, වංගි බැංකුව, බස් නිලෙයම් බස් නැවතුම් පොළ, පුහෙයි ඉරද නිලෙයම් දුම්රිය ස්ථානය, වෛත්‍ය සාලෙයි රෝහල, තපාල් කාර්යාලයම් තැපැල් කාර්යාලය. අද අපි කතා කරේ හතර ශ්‍රේණියට නියමිත දෙමළ වචන කිහිපයක්. ඉතිරි දෙමළ වචන තවත් මේ වගේම පාඩමකින් අරගෙන එන්නම්.